පුදුරාජ්‍ය මණ්ඩලයේ තරගාවලියේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව පරාජය කරලා ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ලබා දුන්නු නෙත්මි අහිංසා දැරියගේ පුහුණුකරුවන සුරංග කුමාර මහතා ඇයව පුහුණු කළ ආකාරය ගැන මීට වසර දෙකකට ඉහතදී සිදු කළ කතාවකුයි මේ. එතුමා මේ කැපකිරීම කරලා තමයි මේ අහිංසා දැරිය මුළු ලෝකෙම දන්න වීරවරියක් බවට පත් කළේ. ඔහු කිව්වේ මෙන්න මේ වගේ දෙයක් නේකින් අපට ඉරුණු මෙට්ට ටිකක් ලැබුණා. ඒක මට දාගන්න තැනක් නැතිව පන්සලට ගියාම හාමුදුරුව මට ඉඩක් දුන්නා. එතන මාසයක් දෙකක් පුහුණුවීම් කරද්දි ළමයි කෑ ගහන සද්ද වැඩි කියලා මට එහෙන්න යන්න කිව්වා. ඊට පස්සේ සෙල්ලම් කරන්න එන ළමයෙක්ගේ කමතක් තිබ්බා. පස්සේ ඒකේ පුහුණුවීම් කරගෙන හිටියා. නමුත් එතන වැස්සට මෙට්ට දාන්න බෑ. මොකෝ වහලයක් නැති හින්දා මෙට්ටෙ තෙමෙනවා. පස්සේ මිස් කෙනෙක්ගෙන් අපට බිල්ඩින් එකක් හම්බුණා. නමුත් ඒක ටික කාලයක් පුහුණුවීම් කරද්දි එතනිනුත් අපට යන්න කිව්වා. මම පස්සේ බැරිම තැන ළමයි ටිකක් අරගෙන මගේ ගෙදර ඇවිත් එයාලගේ අම්මලා තාත්තලාගෙන් සල්ලි ටිකක් එකතු කරගෙන පොඩියට මඩුවක් හදාගෙන පුහුණුවීම් කෙරුවා. ළමයින්ට ශක්තිය ටිකක් එන්න අල්ල බතල එහෙම නිතර කන්න වෙනවා. නමුත් මට ඒවට වියදම් කරන්න සල්ලියක් තිබ්බේ නෑ. මම කෝචින් කෝස් එහෙම මුකුත් කරලා නැති හින්දා මට මහ ලොකු අත්දැකීම් නැහැ. නමුත් මම නිතරම වීඩියෝ බලනවා. ඒවා බලලා තමයි මම ළමයින්ට පුහුණුවීම් කෙරුවේ. යනුවෙන් සුරංග කුමාර එදා ප්‍රකාශ කළා අද ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් ලෝකට පදක්කමක් දිනා ගැනීමට මේ 18 හැවිරිදි නිත්මි අහිංසා දැරිය සමත් වුණා. අනාගතයේදී ඇය ශ්‍රී ලංකාව රණින් බබලවනු ඇති. ඉතින් අපිත් ඇයගේ ඉදිරි අනාගතය සුබ වන්න කියලා ප්‍රාර්ථනා කරනවා.